හයි කොහොමද ඉතින් ඔන්න අලු වීඩියෝ එකක් අරන් ආවා යාළගාවට අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් පිම්පල් සහ ඇක්නී ඇති වෙලා හොඳ වුණාට පස්සේ හැම මතු පිට ඇති වෙන රතු පාට නැත්නම් අඳුරු පාට ලප කැලල් කොහොමද ඉවත් කරන්නේ කියලා මේක ගොඩාක් දෙනට තියෙන ප්‍රශ්නයක් ඔයාලට විතරක් නෙවෙයි ඇත්තටම මටත් මේක තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න මම විවිධ ආකාරයේ නිෂ්පාදන පාවිච්චි කරා ඉතින් මට හරියගේ නිෂ්පාදනයන් ගොඩක් තියෙනවා ඉතින් මේ නිෂ්පාදනයන් මොනවාද කියලා තමයි අද ඔයාලත් එක්ක මම බෙදා හදා ගන්න යන්නේ එහෙනම් ගිහලා බලමු මොනවාද මේ නිෂ්පාදනයන් කියලා ඉතින් සාමාන්‍යයෙන් අපිට ඇක්නී ඇති වුණාට පස්සේ ඇක්නී හෝ පිම්පල් එකක් ඇති වුණාට පස්සේ අපි ඒව හරියාකාරයෙන් සුද්ධ කළ ඉවත් කරේ නැති වුණාම ගොඩක් වෙලාවල් වලට ගොඩක් ලොකු ස්කාර් එකක් අපේ හැම මතු පිට රැඳෙන්න ගන්නවා. දැන් ස්කාර් එකක් කිව්වම පටලව ගන්න එපා මම මේ අද කතා කරන්නේ pigmented scars ගැන නැතුව අර වලවල් නෙමෙයි. මොකද ඒක ගැන කතා කරන්න නම් වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. මොකද මම අද කතා කරන්නේ ප්‍රොඩක්ට්ස් වලින් සුව කරන්න පුළුවන් ලප කැලල් ගැන. ඇක්නි වලින් ඇතිවෙච්ච ලප ගැන තමයි මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ pigmented scars ඉවත් කරගන්න පළමු පියවර තමයි හොඳ exfoliate එකක් පාවිච්චි කරගන්න එක. මොකද අපි මැරුණු සෛල ඉවත් කරන්න අන්න අර pigmented scar layer එක ටිකින් ටික අපිට ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් මම රෙකමෙන්ඩ් කරන්නේ ඇක්නි ස්කාර්ස් නැත්නම් ඇක්නි වලින් ඇතිවෙච්ච pigmented scars තියෙන කෙනෙක්ට ඩේලි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න නැත්නම් අඩුම තරමේ සතියට දවස් දෙකක් හෝ තුනක් පාවිච්චි කරන්න පුළුවන් මොඩරේටඩ් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් ස්ක්‍රබ්ස් ගැන කතා කරද්දි නැත්නම් එක්ස්ෆෝලියේට ගැන කතා කරද්දි මයිල් ස්ක්‍රබ් එකක් විදිහට ඉස්සෙල්ලම කතා කරන්න පුළුවන් ව්‍යානාකේ එන මයිල් ස්ක්‍රබ් එක. මේක ඔයාලට දිනපතා පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඉතාලම මෘදු මොලිකියුල්ස් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒක නිසා හැම හීරෙන්නේ නැතුව හැමේ තියෙන මැරුණු සෛල ඉතාමත්ම හොඳින් ඉවත් කර ගැනීමේ හැකියාව මේ ස්ක්‍රබ් එකට තියෙනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනම මයිල් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න හැමෙහි තියෙන මැරුණු සෛල ඉවත් කරගන්න දිනපතා පාවිච්චි කරන ස්ක්‍රබ් එකක් විදිහට. මීට අමතරව මම තවත් ගොඩාක් ආස වෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි සෙන් නයිෆ්ස් කියන බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ ග්‍රීන් ටී ස්ක්‍රබ් එක. ඉතින් මේකේ ගහලම තියනවා මේක බ්ලැක් හෙඩ් රිමූවින් ස්ක්‍රබ් එකක් කියලා. ඉතින් ගොඩාක් හොඳින් අපේ මූණේ වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් තියෙනවා නම් මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන එකෙන් අන්න ඒවත් ඉවත් කරගන්න පුළුවන්. ඊට අමතරව කලින් කිව්වා වගේ ඇක්නි වලින් ඇති වෙච්ච පිග්මන්ටඩ් ස්කාර්ස් තියෙනවා නම් ඒකව ඉවත් කරගන්න ඉතාමත් හොඳ එක්ස්ෆෝලියේට් එකක් තමයි මෙන්න මේ සෙන් නයිෆ්ස් එකේ එන ග්‍රීන් ටී ස්ක්‍රබ් එක. ඉතින් පිටරටක ඉන්න කෙනෙක් නම් ඔයාට ඉතාමත්ම පහසුවෙන් ලක්මි නිෂ්පාදනයන් මිලදී ගන්න පුළුවන්. දැන් ලංකාවෙත් ඇත්තටම ලක්මි බියුටි ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන් සමහර බියුටි සප්ලයි ස්ටෝර්ස් වල. ඉතින් මෙහි එනවා මෙන්න මේ බ්ලෂ් ග්ලෝ කියන මයිල් ස්ක්‍රබ් එක. ඉතින් මේකත් ඉතාමත්ම හොඳ ස්ක්‍රබ් එකක් හැම පැහැපත් කරන්න විශේෂයෙන්ම පිග්මන්ටඩ් ස්කාර්ස් වැනි දේවල් අපේ හැමෙන් ඉවත් කරගන්න. තවත් මම ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි VLCC එකේ එන පපායන් ඇප්‍රිකොට් කියන ස්ක්‍රබ් එක. ඇත්තටම VLCC නිෂ්පාදනයන් ගොඩාක් හොඳ නිෂ්පාදනයන් එනවා. ඒගොල්ලන්ගේ ස්කින් බ්‍රයිට්නින් ගොඩක් නිෂ්පාදනයන් වලින් අපිට උදව් වෙනවා හොඳට ස්කින් එක පැහැපත් කරන්න. ඉතින් ඒ වගේ නිෂ්පාදනයක් තමයි මෙන්න මේ පැපාය ඇන්ඩ් ඇප්‍රිකොට් ස්ක්‍රබ් එක. මෙමගින් ඇත්තට අපේ හැම මැරුණු සෛල හොඳින් ඉවත් කරනවා වගේම හැම පැහැපත් කරන්නත් මේ ස්ක්‍රබ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම පිටරට ජීවත් වෙන ඔයාට තවත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මෙන්න මේ නියුට්‍රිජනා කියන බ්‍රෑන්ඩ් එක. දැන් ඇත්තටම පිටරට වගේ නෙමෙයි ලංකාවෙත් මේ නියුට්‍රිජනා කියන බ්‍රෑන්ඩ් එක ඉතාමත්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙහි එනවා ඩීප් ක්ලීන් කියලා එක්ස්ෆෝලියේටර් එකක්. මේකත් ඔයාලට ඩේලි ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. ඉතාමත්ම හොඳ ස්ක්‍රබ් එකක් ඔයාගේ මූණේ තියෙන පිග්මන්ටඩ් ස්කාර්ස් ඉවත් කරගන්න. ඉතින් ස්ක්‍රබ් එකකට අමතරව ඇත්තට මම පාවිච්චි කරපු නිෂ්පාදනයන් වලින් ඇසිඩ් පීල් එකක් පාවිච්චි කරපු එක මට ගොඩක් උදව් වුණා මගේ හැමේ තියෙන ඇක්නි වලින් ඇතිවෙච්ච පිග්මන්ටඩ් ස්කාර්ස් ඉවත් කරගන්න. ඉතින් මම මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝ එකකුත් කරලා තියෙනවා. The Ordinary එකේ එන AHA පීල්
මාස්ක් එක. ඉතින් මේක ඔයාලට පාවිච්චි කරන්න ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක්. ඔයාගේ බෙල්ලේ කිහිලිවල ඒත් එක්කම වැලමිටේ වගේ පිග්මන්ටේෂන් ප්‍රශ්න වෙලා තියෙනවා නැත්නම් හයිපර් පිග්මන්ටේෂන් නැති වෙලා තියෙනවා නම් මේව පවා ඉවත් කරගන්න ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක්. ඉතින් මේ නිෂ්පාදනය පාවිච්චි කරන්නේ කොහොමද මේක ගැන වැඩි විස්තර මම විශේෂ වීඩියෝ එකක් කරලා ඇති. අන්න ඒක ගිහිල්ලා බලුවොත් ඔයාට මේ නිෂ්පාදනය ගැන සියලු තොරතුරු ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ඇසිඩ් පීල් එකත් ඇත්තටම ගොඩාක් හොඳ නිෂ්පාදනයක්. ඔයාට සතියකට එක පාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ මූණේ තියෙන පිග්මන්ටඩ් ස්කාස් ටික ඉතාමත්ම වේගයෙන් ඉවත් කරගන්න. ඉතින් එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරලා අපේ හමේ මැරුණු සෛල ඉවත් කරගන්න එකත් අමතරව අපේ හමේ තියෙන මෙන්න මේ පිග්මන්ටඩ් ස්කාස් නැති කරන්න අපිට සීරම්ස් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සීරම්ස් ගැන කතා කරනකොට ඇක්නි ස්කින් එකක් ඔයිලි ස්කින් එකක් ගැන කතා කරද්දි කතා නොකරම බැරි සීරම් එක ඇවිල්ලා දි ඕඩිනරි එකේ එන නයිසිනමයිඩ් සීරම් එක. ඉතින් ගොඩාක් දෙනෙක් මේ නයිසිනමයිඩ් සීරම් එක ගැනත් මගේ ප්‍රශ්න අහලා තිබෙති. ඒක ගැන විශේෂම වීඩියෝ එකකුත් කරලා තිබ්බා. හැබැයි කොහොම වුණත් මෙන්න මේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරනකොට මම ආස වෙච්ච කොම්බිනේෂන් එකක් තියෙනවා. ඒ ඇවිල්ලා ග්ලයිකොනික් ඇසිඩ් ටෝන එක පාවිච්චි කරලා ඉස්සෙල්ලාම හොඳින් අපේ හැම පිරිසුදු කරගත්තට පස්සේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන එක. මේ නිෂ්පාදනයන් දෙකම එකවර පාවිච්චි කරන එකෙන් ඇත්තටම ඔයාගේ මූණේ තියෙන පිම්පල්ස් අඩු කරගන්න, ඇක්නි අඩු කරගන්න වගේම ඔයාගේ මූණේ තියෙන ඇක්නි වලින් ඇතිවෙච්ච පිග්මන්ටඩ් ස්කාස් පවා නැති කරගන්න ඉතාමත්ම පහසු වෙනවා. තවත් මම ආස නිෂ්පාදනයක් තමයි දි ඕඩිනරි එකේ ඇල්ෆා බියුටීන් කියන සීරම් එක. ඇල්ෆා බියුටීන් සීරම් එක ගැනත් මම සම්පූර්ණ විස්තරයක් පෙර වීඩියෝ එකකදී කරලා තියෙනවා. ඉතින් මේ ඇල්ෆා බියුටීන් සීරම් එකත් ගොඩාක් හොඳයි. පිග්මන්ටේෂන් තියෙනවා නම් ඔයාට එතකම හැම පැහැපත් කරගන්න අවශ්‍ය වෙලා ඉන්නේ කෙනෙක් නම් කලින් කිව්වා වගේ පිග්මන්ටඩ් ස්කාස් තියෙනවා නම් අන්න ඔයාටත් මේ සීරම් එක පාවිච්චි කරන එකෙන් මේ ගැටලුකාරී තත්ත්වයන් ඔක්කොම මගහරව ගන්න පුළුවන්. ඒත් එක්කම විටමින් සී සීරම් එකක් පාවිච්චි කරන එකත් ඇත්තටම ගොඩාක් හොඳයි තමන්ගේ හැම මේ වගේ හයිපර් පිග්මන්ටේෂන් මාක්ස් තියෙනවා නම්. ඉතින් විටමින් සී සීරම්ස් අපිට ගොඩාක් මිලදී ගන්න පුළුවන් මේ දවස්වල. වෙළඳපොලේ එලීට කියන බ්‍රෑන්ඩ් එකේ එනවා විටමින් සී සීරම් එකක්. ඒත් එක්කම ද බොඩි ෂොප් එකේ විටමින් සී සීරම් එකක් එනවා. ද ඕඩිනරි කියන එකේ එනවා විටමින් සී සස්පෙන්ෂන් කියලා ක්‍රීම් එකක් නැත්තම් සීරම් එකක්. ඉතින් මේ වගේ ඕනම විටමින් සී සීරම් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ පිග්මන්ටේෂන් මාක්ස් උඩ. ඇක්නි සහ පිම්පල් ගැන කතා කරද්දී ටී ට්‍රී ඔයිල් කියන්නේ ඉතාමත්ම හොඳ අමුද්‍රව්‍යයක් අපේ හමේ තියෙන මෙන්න මේ වගේ ආසාත්මිකතා සුවපත් කරන්න. ඉතින් ඒ වගේම අපේ හමේ ඇති වෙලා තියෙන පිග්මන්ටඩ් ස්කාස් නැති කරන්නත් මෙන්න මේ ටී ට්‍රී ඔයිල් අපිට උදව් වෙනවා. විශේෂයෙන්ම ද බොඩි ෂොප් එකේ එන මෙන්න මේ ද ටී ට්‍රී ඩේලි සොලියුෂන් එක ඇත්තටම ගොඩාක් හොඳ සීරම් එකක් අපේ හමේ තියෙන පිග්මන්ටඩ් ස්කාස් නැති කරගන්න. මේ සීරම් එකක් සාමාන්‍යයෙන් ඔයාට මුළු මූණේ මාලේප කරන්න සිද්ධ වෙනවනේ. හැබැයි ගොඩක් වෙලාවල් වලට මේ වගේ ඇක්නි ස්පොට්ස් තියෙනවා නම් ස්පොට් ට්‍රීට්මන්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් ස්පොට් ට්‍රීට්මන්ට් ගැන කතා කරද්දි මම ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි ව්‍යානකේ එන ස්පොට් ලයිට් එක. ඉතින් මේ නිෂ්පාදනයන් මෙතනින් එහාට මම කියන නිෂ්පාදනයන් පෙළම ඔයාට තියෙන්නේ ඔයාගේ එන්නේ ඇවිල්ලා තියෙන පිග්මන්ටඩ් ස්කායක මත පමණක් කාලේප කරන්න. ඉතුරු ඒරියාස් වල ආලේප කරන්න යන්න එපා. මොකද එතකොට ඔයාගේ ඒ පිග්මන්ටඩ් ස්කා එක පමණක් සුවපත් කරගන්න අපහසු වෙන නිසා. තවත් හොඳ නිෂ්පාදනයක් තමයි ක්ලීන් ඇන්ඩ් ක්ලියර් කියන්නේ. ඉතාමත් හොඳ බ්‍රෑන්ඩ් එකක් පිම්පල්ස් වලටම හදපු ක්ලීන් ඇන්ඩ් ක්ලියර් බ්‍රෑන්ඩ් එකේ ඇඩ්වාන්ස් ඇක්නි ස්පොට් කියන මෙන්න මේ නිෂ්පාදනය ඉතාමත්ම හොඳයි ඔයාගේ ඇක්නි ස්කායක මත ආලේප කරන්න. එමගින් ඉක්මනින්ම ඔයාගේ ඇක්නි ස්කා සුවපත් කරගැනීමේ හැකියාව තියෙනවා. තවත් හොඳ නිෂ්පාදනයක් තමයි ගොඩක් මේක ලංකාවේ නම් මම දැකලා නැහැ පිටරටවල් වල ගන්න පුළුවන් ලේසියෙන්ම රෙවිටෝල් කියන බ්‍රෑන්ඩ් එක. රෙවිටෝල් එකේ ස්කා රිමූවල් ක්‍රීම් එකත් ඉතාමත්ම හොඳයි මුහුණේ තියෙන මෙන්න මේ පිම්පල් වලින් ඇති වෙච්ච ස්කාස් ඉවත් කරගන්න. ක්ලිනික් බ්‍රෑන්ඩ් එකේ එන ඩාර්ක් ස්පොට් කරෙක්ටර් එකත් ඉතාමත්ම හොඳ ස්පොට් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් විශේෂයෙන්ම පිටරට ඉන්න අයට ක්ලිනික් ප්‍රොඩක්ට්ස් ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ නිෂ්පාදනය අරගෙන උත්සාහ කරලා බලන්න පුළුවන්, පාවිච්චි කරලා බලන්න පුළුවන් ඔයාගේ ඇක්නි ස්පොට්ස් ඉවත් කරගන්න. මම පුද්ගලිකව ගොඩක් ආස වෙච්ච තවත් නිෂ්පාදනයක් තමයි බොඩි ෂොප් එකේ එන ටී ට්‍රී නයිට් ක්‍රීම් එක. මෙන්න මේ නයිට් ක්‍රීම් එක ගොඩක් මට උදව් වුණා මගේ ඇක්නි පාලනය කරන්න. ඒත් එක්කම හැමේ තියෙන හැමේ ඇති වෙලා තිබිච්ච ඇක්නි මාක්ස් නැත්නම් පිග්මන්ටඩ් මාක්ස් නැති කරගන්න.
ඉතින් මේ ට්‍රීට්මන්ට් වලට අමතරව සාමාන්‍යයෙන් ඩේ ක්‍රීම් එකක් විදියට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විශේෂිත වූ ක්‍රීම්ස් තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ මම මගේ මූණට අදටත් පාවිච්චි කරන්නේ මේ නිෂ්පාදනයන් වලින් එකක්. මොකද මේ දේවල් මට ගොඩක් උදව් වුණා මගේ මූණේ තියෙන ඇක්නි නැති කරගන්න, ඒත් එක්කම ලප කැලල් ඉවත් කරගන්න. විශේෂයෙන්ම මෙන්න මේ කොකෝලායි එකේ එන ඇලෝ ලව් කියන නිෂ්පාදනය මම ගොඩක් මාස වෙච්ච නිෂ්පාදනයක්, මම අදටත් පාවිච්චි කරන නිෂ්පාදනයක්. මේක ගොඩක් හර්බල් ඕගනික් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ගොඩක් කල් තියාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඔයාලට ෆ්‍රිජ් එකේ තමයි මේ ක්‍රීම් එක තියාගන්න ඕනේ. ඉතින් මේකේ තනිකර ඇලෝ බේස් එකක් තියෙන හින්දා ඔයාට ඔයාගේ මූණේ තියෙන ලැප කැලල් ඉවත් කරගන්න, ඒත් එක්කම ඇක්නි පාලනය කරගන්න සහ හබට හොඳ පෝෂණයක් එකතු කරන්නත් මේ ක්‍රීම් එක ඔයාට උදව් වේවි. ඒත් එක්කම මේ ළඟදි මම පාවිච්චි කරන්න ගත්ත නිෂ්පාදනයක් තමයි මෙන්න මේ ඔනෙලා එකේ එන නි ජෙල් එක. ඉතින් මේක පාවිච්චි කරන්නේ නම් මම ඇත්තටම ඕනෙලා එකේ එන ඇක්නි ෆේස් වාෂ් එකත් එක්ක මේ ෆේස් වාෂ් එකයි ඇක්නි ජෙල් එකයි දෙක එකට පාවිච්චි කරන එකෙන් ගොඩක් උදව් වුණා මගේ හමේ තියෙන ඔයිල් ප්‍රොඩක්ෂන් එක පාලනය කරගන්න. අර වැඩිපුර නිෂ්පාදනය වෙන ඔයිල් ප්‍රොඩක්ෂන් එක අඩු කරගන්න ඉතාමත්ම හොඳ කොම්බිනේෂන් එකක්. හැබැයි ඒ කියලා මගේ මූණ ගොඩක් ඩ්‍රයි වෙන්නෙත් නැහැ. ඉතින් ගොඩක් හොඳ කොම්බිනේෂන් එකක් ඔයිලි ස්කින් එකක් ඇක්නි ස්කින් එකක් තියෙන ඔයාට. ඉතින් මේ ඇක්නි ජෙල් එකත් ඇත්තටම උදව් වෙනවා හමේ තියෙන පිග්මන්ටඩ් ස්කාර්ස් ඉවත් කරගන්න. ඉතින් මීට අමතරව මම තවත් ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයක් තමයි ගානියා එකේ එන ලයිට් කම්ප්ලීට් කලෙක්ෂන් එකේ එන ඩේ ක්‍රීම් එක සහ නයිට් ක්‍රීම් එක. මේ ක්‍රීම්ස් දෙකමත් ඉතාමත්ම හොඳයි ඇක්නී මාක්ස් වගේම හයිපර් පිග්මන්ටේෂන් නැත්නම් ෆ්‍රෙකල්ස් වගේ දේවල් පවා ඉවත් කරන්න. විශේෂයෙන් මෙහි ඩේ ක්‍රීම් එකේ UV ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එන නිසා දහවල් කාලේ අපේ හම හිරු රශ්මියෙන් ආරක්ෂා කරන්නත් අපිට උදව් වෙනවා. ඉතින් මෙන්න මේ නිෂ්පාදනයන් තමයි මට උදව් වුණේ මගේ හමේ තියෙන ඇක්නි මාක්ස් ඉවත් කරගන්න. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ ඔක්කොම නිෂ්පාදනයන් මම එකවර පාවිච්චි කරලාද කියලා. එහෙම නෑ, මම කාලෙන් කාලට එක එක නිෂ්පාදන අත්හදා බලන එකෙන් තමයි මම දන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ හැම නිෂ්පාදනයක්ම ඉතාමත්ම හොඳයි, මේ හැම නිෂ්පාදනයක්ම වැඩ කරනවා. ඉතින් ඔයාලට මිලදී ගන්න පහසු තමන්ගේ මිල මුදලට තමන්ගාව තියෙන මිල මුදලට ගන්න පුළුවන්, තමන් ඉන්න පැත්තේ හැටියට ගන්න පුළුවන් නිෂ්පාදනය තෝරගෙන මිලදී ගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න ඇති, ඒතකම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. තාම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් නිතරම බලා ගන්න පුළුවන් නොටිෆිකේෂන් එක ආපු හැටි. අනිත් පැත්තෙන් ඔයාලට මොනා හරි ගැටලුකාරයක් කාරී තත්වයක් තියෙනවා නම් තමන්ගේ හම ගැන හෝ නියපුතු ගැන හෝ කිසියම් හෝ රූපලාවන ගැටලුවක් තියෙනවා නම් දැම්මම පල්ලෑ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. එතකොට මං ඉදිරියේ දිනවලදී ඒ ගැටලුකාරී තත්වෙට සරිලන වීඩියෝ එකක් ඔයාලට ඉදිරිපත් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.